හරි දඹල හදන වැඩේ ඉවර වෙලා මං ආවේ මගේ පුංචි කුකුල් බටවුන්ගේ කූඩුව අස් කරන්න. ඉතින් එයාලවත් අර ලොකු සත්තු වගේම හරිම පිරිසිදුව තියන්න ඕනේ. මොකද මෙයාලා ඉක්මනට ලෙඩවලට ගොදුරු වෙන්න බලනවා. අනිත් දේ තමා වතුර. වතුරත් මෙයාලගේ නිතරම පිරිසිදුව තියන්න ඕනේ. ඉතින් කූඩුවත් ඒ වගේම තමා. මේ වගේ කූඩු දෙකක් හදපු නිසා ඇත්තටම මේක ප්‍රයෝජනවත් වුණා. අපි සත්තු අපිම හදලා ගන්නවා කියලා තීරණය කරපු නිසා තමයි කූඩු දෙකක් ඇත්තටම හැදුවේ. හැබැයි දැන් මට හිතෙනවා අස්කරද්දී එක ලොකුම ප්‍රයෝජනවත් වෙනවා කියලා. මේ පේනවා නේද? අන්තිමට දඟය තුන්දෙනෙක් ඉතුරුනා. මේ තුන්දෙනා කොහොමත්ම ගන්න බැරි වුණා. හැබැයි දැන් මේ තුන්දෙනාවත් කොහොම හරි ගන්න ඕනේ. මොකද හොඳටම කූඩුව සුද්ධ කරන්න ඕනේ. එතකොට මෙයාලට ඉතින් ඉන්න බෑනේ. ඒක නිසා මේ තුන්දෙනාව ගන්න ඕනේ. සමහර මෙයාලගේ මේ වගේ වැඩ කරද්දි මට තරහ යන අවස්ථාවක් තියෙනවා. මොකද ඉතින් මමත් ගොඩාක් වැඩ තියන තමයි මේ කට්ටියගේ වැඩවලටත් කාලය යොදවන්නේ. ඉතින් මේ කට්ටිය මෙහෙම දන් කරද්දි වෙලාවකට තරහත් යනවා. ඒවා ඉතින් ඒ වෙලාවට විතරයි. ඉතින් මෙන්න මේ විදිහට කූඩුවට අපි පොහොර බෑග් එකක් දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට අපිට ඒ අපිරිසිදු වෙච්ච ඒවා අයින් කරන්න එහෙම ලේසි මේ විදිහට නමාගෙන කූඩුවෙන් එළියට ගන්න විතරයි තියෙන්නේ. හරිම පහසුයි. කාර්යබහුලකමටත් ගොඩක් හොඳයි. ඉතින් ඕනම කාර්යබහුල කෙනෙක් තුනක් මේ වගේ දෙයක් කරද්දි මෙහෙම ඉක්මනට පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඒ පහසුවත් එක්ක බලලා මේ විදිහට තමයි අපි කූඩු හදාගත්තේ. ඉතින් දැන් ඔන්න සුද්ධ කරාට පස්සේ ලස්සනට තියෙනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් මම මේ වීඩියෝ කරන ගමන් තමයි පෙන්නන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් මේ පහල කට්ටියම ඉන්නවා. දැන් නම් කට්ටිය ටිකක් බය වෙලා වගේ ඉන්නේ. මොකද අලුත් තැනකට මම එක එක නාලලා දැම්මා. එකට ලං වෙලා ඉන්නවා ටිකක් බය වෙලා වගේ. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට ගියපාර කූඩුවෙන්, ඒ කියන්නේ පෙරේදා කූඩුවෙන් අයින් කරපු පොහොර බයක් දෙක ආපහු කූඩුවට දැම්මා. මම ඒක හොදලා අවුවේ වේලෙන්න දාලා තිබ්බේ. ඉතින් මේ විදිහට කූඩුව ලස්සනට අස් කරා. එච්චර වෙලාවක් ගියේ නෑ. මේ වගේ කෑමක් දානවා. මොකද අනිත් සත්තු දාදි දැන් එක එකනා තමයි මම උඩට දාන්නේ. හරි පරිස්සමෙන් කරන්න ඕනේ. සත්තු පනින්න බලනවා. පැනොත් ඉතින් හබේකද ඉන්න බලුපැටවුන්ගෙන් එයාලට කරදර වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට කැම්පිගන් දෙයක් දැම්මහම එයාලගේ අවධානය තියෙන්නේ කැම්පිගන් දෙකට. වතුරෙක්කුත් මම තියෙනවා. ඉතින් ඒක කරලා එක එක සතා ගානේ අහපව කූඩුවට දානවා. ඉතින් වතුර එක ගොඩක් පිරිසිදුව තියන්න එක ගොඩාක් වැදගත්. මොකද කුඩු කලවම් වුණොත් මෙයාලට සෙම වගේ හැදෙන්න පුළුවන්. ඒක නිසා හොඳට වතුර එක මන්නම් පැය දෙකෙන් දෙකටව දැවිලා වතුර එක පිරිසිදු කරනවා. ගෙදරින් ඉඳි ඒක ඉතින් කරන්න අපහසු නෑ. ගෙදර ඉන්න කෙනෙක්ට නම් අමාරුයි. ඉතින් මම නම් මේක කොහොම හරි කරනවා. ඉතින් මේ අන්තිමට සත්තු ටික දාලා තවත් දඟයක් ඉතිරුණා. එයාවත් දාන්න ඕනේ. මෙයාලා හරියට මට වද දෙනවා ඉතින් වෙලාවකට. එන්න මෙහෙම අල්ලලා එයාවත් දාන්න ඕනේ. හරි විනෝදයි ඉතින් මේ වගේ දේවල් කරද්දී. අනිත් එක මේ කූඩුව හොඳට වාතාශ්‍රය එන විදිහට හදන්න. ගිය පාර අපි ලොකු කූඩුව ඇතුළෙම කූඩුවක් හදලා තිබ්බ චූටි පැටව දාන්න. ඒක නිසා ගොඩාක් සත්තු මැරුණා. පස්සේ අපි හොයාගත්ත දේ තමයි ඒ සත්තුන්ටත් හුළඟ අවුව හොඳට පුංචි කාලේ වැටෙන්න ඕනේ. අපි උණුහුමන කියලා විතරක් හිතුවට එහෙම නෑ. උණුහුමට තමයි අපි මේ බල්බ් දෙකක් දාලා තියෙන්නේ. මේක වෝට් හැට. දවල් කාලේට සමහර වෙලාවට ඔෆ් කරනවා. මොකද දැන් මෙයාලට සතිය පැනලා ඉවරයි. සතියක් වගේ යනකන් තමයි දාන්නේ. ඒවත් මම වීඩියෝ එකකින් කරන්නම්. අනිත් එක සමහර කට්ටිය කියයි මම ග්ලව්ස් දාන්නේ නැහැ මේ වැඩ කරද්දි කියලා. ඔව්, ඇත්තටම මම පැලයක් හැදුවත් ග්ලව්ස් දාන්නේ නැහැ. මට හිතනවා ඒක මම අර කරන දෙයට නිකන් අධිකමක් වගේ කියලා. ඒක මට හිතන දෙයක්. සමහර විට මම වැරදි ඇති. ඒනාට ඉතින් මගේ පිරිසිදුකම ගැනත් මම හිතනවා. ඉතින් මේ හැම වැඩකීම පස්සේ මම ඩිටෝල් දාලා හොඳට අත් දෙකම සෝදනවා. මොකද නියපොතු අස්සට යන්න පුළුවන්, කෑමට ඒව එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ පිරිසිදුකම ගැනත් මම හිතනවා. ඉතින් ග්ලව්ස් නම් දාන්නේ නැහැ. ඒ මගේ හැටි. ඒනාට ඉතින් මේ වගේ දෙයක් කළා පිරිසිදුව ඉන්න. ඒක අපේ සෞඛ්‍යයට හොඳයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. මේ කූඩුව ගැන මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ කූඩුව හදාගත්තෙත් අපිම තමා. ගොඩාක් වියදම් ගියේ නෑ. හරි, ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.